ආයුබෝවන් ආදරණීය දරුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට ඒක කරන්න පුළුවන් bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න එතකොට ඔයාලට මගේ videos ඉක්මනට ගන්න පුළුවන් අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු රූපයට අනු වෘතයක් දීලා තියෙනවා මේකේ රූපයට අනු වෘතයේ මත පිහිටි ලක්ෂය කුමක්ද මම රූප සටහන ඇඳලා ඉන්නම් වෘතයේ තියෙනවා මෙතන A ලක්ෂය B ලක්ෂය මෙතනින් C ලක්ෂය දීලා තියෙනවා රූපයට අනු වෘතයේ මත පිහිටි ලක්ෂය කුමක්ද මෙතන වෘතයේ මත තියෙන්නේ B ලක්ෂය. ඒක පළවෙනි එකේ උත්තරේ B ලක්ෂය. වෘතයේ පිටත පිහිටි ලක්ෂය වෙන්නේ C ලක්ෂය. දෙවෙනි එකේ උත්තරේ C ලක්ෂය. එතකොට A කියන්නේ වෘතයේ ඇතුළත පිහිටි ලක්ෂයක් මෙතන. දෙවෙනි එක 324 322 4ෙන් ගුණ කරන්න කියලා දීලා තියෙනවා. 4 වරද්ද 8යි. 4 වරක් 2 8යි 4 වරක් 3 12යි උත්තරේ වෙන්නේ 1288. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ එකම ප්‍රමාණයේ පොත් අසුරන ලද මිටි දෙකක් රූපයේ දැක්වේ. B හි ඇති පොත් ගණන 20ක් නම් A හි ඇති පොත් ගණන නිමාණය කරන්න. රූප සටහන් දෙක බලපුවාම අපිට බැලූ බැල්මට පේනවා B වගේ තුන් කුණයක් තමයි A කියලා. එහෙනම් B වල පොත් 20ක් නම් A වල හොයාගන්න පුළුවන් 20 වැඩි කිරීම 3 60ක් කියලා. A වල පොත් 60ක් තියෙනවා. 7 වෙනි ප්‍රශ්න බලමු. සමාධි හා අමාලි සීනි බෝල ප්‍රමාණයක් සමසේ බෙදාගත් ආකාරයේ ඉහත දැක්වේ. හදිසියෙම දයානිද ඔවුන්ට එකතු වූ විටෙම ප්‍රමාණය තිදෙන අතර බෙදා දෙන ආකාරය ඇඳ දක්වන්න. සමාධිත සීනි බෝල 6ක් ලැබිලා තියෙන රුක්සරණේ හැටියට අමාලිට සීනි බෝල 6. ඒතර මුළු එකතුව 12යිනේ. 12 3ෙන් බෙදුවාම එක්කෙනෙකුට 4ක් ලැබෙනවා. අපිට ඒක විදිහම අඳින්න පුළුවන්. මේ මඳින්නම් මං සමාධිගේ ප්‍රමාණය ඊළඟට අමාලිගේ අවසාන කියන දයාලි සමාධි අමාලි දයාලි පස්වෙනි එක වට්ටක්කා ග්‍රෑම් 500ක මිල රුපියල් 43 කැරට් ග්‍රෑම් 250ක මිල රුපියල් 31කි වට්ටක්කා ග්‍රෑම් 500ක් හා කැරට් ග්‍රෑම් 250ක් මිල දී ගැනීමට අවශ්‍ය මුළු මුදල ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න කියලා කියනවා. එතකොට අපිට මේක ඉස්සෙල්ලාම යන මුළු මුදල හොයාගෙන ඉන්න වෙනවා. ඒක ගන්න පුළුවන් රුපියල් 43ට එකතු කරනවා 21ක්. එතන මෙතන මුළු මුදල එන රුපියල් 64යි කියලා. දැන් මේක ආසන්න 10 ගුණාකාරයට වටයන්න ඕන. ආසන්න 10 ගුණාකාරයට වටයද්දී අපි බලන්නේ මේ අවසාන ඉලක්කම දිහා. ඒක 5 5ට වඩා වැඩි නම් ඊට ආසන්න වැඩි 10 ගුණාකාරයට තමයි යන්නේ. 5ට වැඩි අඩු නම් ඊට ආසන්න අඩු 10 ගුණාකාරයට යන්නේ. එතකොට මේක 4 තියෙන්නේ ඒ නිසා මේක වටයන්නේ 60යි කියලා. ආසන්න 10 ගුණාකාරයට ආසන්න 10 ගුණාකාරයට වටේ ගුහම මේක රුපියල් 60ක් කියලා ගන්න පුළුවන්. රුපියල් 60යි. 6 වෙනි ප්‍රශ්නේ
විස්ස වැඩි කිරීම 6 දීලා තියෙනවා. මෙහි පිළිතුරු ලෙස ලැබෙන අගය 40 මෙන් කී ගුණයක්ද? විස්ස වැඩි කිරීම 6න් අපිට 120ක් කියලා එනවා. 120 40 මෙන් කී ගුණයක්ද කියලා බලන්න කොහොමද? 120 40 න් බෙදුවා නම් හරි. එතකොට ඔයගලට උත්තරේ එයි 3 ගුණයක් කියලා. 120 40 න් බෙදුවාම 3යි. 7 වෙනි එක මේ සංඛ්‍යා රේඛාව මත ඍණ 3ට වැඩි ඍණ නිකිල නිරූපණයකට දක්වන මම සංඛ්‍යා රේඛාව ඉස්සෙල්ලාම අඳින්නම් මේ වගේ තියෙන්නේ ඍණ 3ට වඩා වැඩි සංඛ්‍යා තමයි මේ පැත්තේ තියෙන සංඛ්‍යා රේඛාවේ දක්වන පැත්තේ තියෙන්නේ ඍණ 3ට වඩා වැඩි ඍණ නිකිල යහන්නේ නම් මෙන්න මේ දෙක විතරයි ලකුණු කරන්න පුළුවන් මේකයි මේක ඔය දෙක විතරයි මෙතන ලකුණු කරන්න පුළුවන් ඊළඟ 8 වෙනි එක 148 ධන හිස්තැනක් හිස් කොටුවක් 4 තියෙනවා සමානයි හිස් කොටුවක් බිඳුවයි දෙක කියලා තියෙනවා මේකේ ඉස්කෝටු වලට සුදුසු ඉලක්කම තමයි ඉලක්කම් තමයි අපෙන් අහන්නේ දැන් මෙතන දෙකනේ තියෙන්නේ එහෙනම් 8යි 4යි 12 දෙක දැම්ම එකක් ඉතිරි ඒක ඊළඟට එනවා 4යි 1යි මෙතන මේ 4යි මෙතන බිඳුවක් වෙන්න පහ 4යි 1යි 5යි එහෙනම් මෙතන අනිවාර්යෙන් 5ක් එන්න ඕනේ 5යි 5යි 10යි බිඳුව දැම්ම එකක් ඉතිරි මෙතන 1යි 1යි 2යි මෙතන 54 ඉන්නේ මෙතන 202ක් කියලා උත්තරේ ලැබෙනවා 9 වෙනි ප්‍රශ්නේ ඍණ 2 හා 1 අතර ඇති නිකිල මොනවාද ඍණ 2යි 1යි අතර තියෙන නිකිල කිව්වහම ඍණයට ඊළඟට බිඳු ඍණ 1 බිඳුව විතරයි ගන්න පුළුවන් ඍණ 2 ඍණ 1 බිඳුව 1 නේ තියෙන්නේ මේ දෙක විතරයි අපිට එන්නේ 10 වෙනි එක පහත දක්වන සංඛ්‍යා ආසන්න 10 ගුණාකාරයට වට යන්න 76 තියෙනවා ඊළඟට තියෙනවා 35 කියලා අර මම කලින් කියලා දීපු ක්‍රමයට මේක ගන්න පුළුවන් 5 හෝ 5ට වඩා වැඩි නේ මෙතන 6 එහෙනම් මේ කියන්නේ 80යි කියලා මෙතන තියෙන 35 හන්ද මේක 40ට වට යන්න පුළුවන් 11 වෙනි එක කුඩා හෝ විශාල ලකුණු යොදා සමානතා ලකුණු ඒව යොදා හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. මෙතන තියෙන ඍණ 2 හිස්තැන බිඳුව. මෙතන දීලා තියෙනවා ඍණ 4 හිස්තැනක් ඍණ 8 කියලා. මොකද්ද ඍණ 2ද බිඳුවද වඩා විශාල වෙන්නේ? අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යනකොට සංඛ්‍යාවල වටිනාකම වැඩි වෙනවා. ඒතකොට ඍණ 2කට වඩා දකුණු පැත්තේ තමයි බිඳුව තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට අපි මේ ලකුණ තමයි යොදන්න ඕනේ. මේකේ කට ඇරිලා තියෙන්නේ විශාල සංඛ්‍යාවේ පැත්තට. මේ තුඩ තියෙන්න ඕනේ කුඩා සංඛ්‍යාව දෙස. ඍණ 4යි ඍණ 8යි ගත්තොත් ඍණ 4 විශාලයි. මේක දකුණු පැත්තේ තියෙන ඍණ 8ට වඩා. එහෙනම් මේ පැත්තට තමයි අපි සංකේතය දාන්නේ. 12 වෙනි එක. මෙහි ඇති භාජනයේට අමිලා ජලයේ මිලිලීටර් 125ක් දැමු ආය. ඉන්පසු ජීවනී තවත් ජලයේ මිලිලීටර් 275ක් දැමු ආය. දැන් භාජනයේ ඇති මුළු ජල ප්‍රමාණය භාජනයේ ලකුණු කරන්න. අපි ඉස්සෙල්ලම මේ දෙන්නගේ එකතුව බලමු. 125ට මම එකතු කරනවා 275. මෙතනින් 400 මිලිලීටර් කියලා එනවනම් දැන් මේක ලකුණු කරන්න පුළුවන් මේ 100 200 300 400 500 වගේ නේද අපිට ඒතකොට 400ක් මේක ලකුණු වෙන්න ඕනේ මේ ලකුණු කරා නම් හරි 400.
13වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා 3 7 2 1 යන ඉලක්කම් හතරම භාවිතයෙන් ලිවිය හැකි විශාලම සංඛ්‍යාවත් කුඩාම සංඛ්‍යාවත් අතර වෙනස සොයන්න. අපි මුලින්ම කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි ලියාගෙන ඉන්න වෙනවා. විශාලම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව මොකක්ද? මට ලියන්න පුළුවන් 7321. ඊළඟට කුඩාම සංඛ්‍යාව මොකක්ද දෙන්නේ? මේක අනිත් පැත්තනේ 1234. දැන් මේකේ අතර වෙනස ගන්න මේ සංඛ්‍යාවෙන් මේක අඩු කරන්න පුළුවන්. 7321 න් අඩු කරනවා 1237. 11 7 4යි. මෙතන එතකොට 1යි 11 3 8යි. මෙතන දැන් 2යි 2න් 2 0යි 7න් 1 6යි. ඒ විදිහට උත්තරේ එනවා. මේක තමයි වෙනස. මෙතනදී වැඩියෙන්ම ගත කරලා තියෙන්නේ එතකොට කවුද? ඉගෙනීමේ කටයුතු වල යෙදුනේ වැඩි වෙලාවක් ඉගෙනීමේ කටයුතු වල යෙදලා තියෙන්නේ දයාන. දයාන විනාඩි 15 5 කාලයක් වැඩිපුර ඉගෙනීමේ කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ මේකේ වගුවකුත් එක්කලා දීලා තියෙනවා. A හා B කියලා කොටස් දෙකක්. ඊයේ තීරයේ ඇති නිකිල දෙක අතර පිහිටි නිකිල කාණ්ඩයේ B තීරයෙන් තෝරා ව්‍යා කරන්න කියලා. ඍණ 2 හා ඍණ 3. ඍණ 2 හා 3 තමයි මුලින්ම තියෙන්නේ මෙතන. 18 වෙනි එකේ ඍණ 2 හා 3. මේ දෙක අතර පිහිටි නිකිල කාණ්ඩය මොකද්ද? ඍණ 2ට මෙහා පැත්තේ තියෙන එක ඍණ 1 බිංදුව 1 2. ඊළඟට ඍණ 4 හා 1. ඍණ 4 හා 1 අතර තියෙන්නේ ඍණ 3. ඍණ 2 ඍණ 1 බිංදුව. මෙන්න මේ ටික. ඔයනික තමයි ගන්න පුළුවන්. 19 වෙනි එක සරල කෝණයක් හා ඍජු කෝණයක් එකතු වීමෙන් සෑදෙන කෝණය කුමන වර්ගයට අයත්ද? සරල කෝණය අපිට මෙහෙම ගන්න පුළුවන්. සරල කෝණයෙන් ඍජු කෝණයක් එකතු කරොත් මෙහෙම තියෙනවා. මේ සම්පූර්ණ කෝණය මට මෙහෙම ලකුණු කරන්න පුළුවන්. එතකොට මේකට අපිට නම දෙන්න පුළුවන් පරාවර්ත කෝණයක් කියලා. නම වෙන්නේ පරාවර්ත කෝණය. සරල කෝණය වඩා විශාලත්වයෙන් වැඩි. විසිවෙනික අසමානතාවයක් වචනයෙන් දැක්වීම සම්බන්ධ ප්‍රකාශන දීලා තියෙනවා මේකේ. පළවෙනි එක මෙහෙම තියෙන්නේ. මේක අපිට කොහොමද වචනයෙන් දක්වන්නේ? ඍණ 4 2ට වඩා කුඩායි. ඍණ 4 2ට වඩා කුඩා වේ කියලා ලියන්න පුළුවන්. ඍණ 4 2ට වඩා කුඩා වේ. ඊළඟට මෙහෙම තියෙනවා වචනයෙන් විස්තර කරලා තියෙනවා බිංදුව ඍණ 3ට වඩා විශාල වේ. බිංදුව ඍණ 3ට වඩා විශාල වේ. එහෙනම් මේක ලියන්න පුළුවන් බිංදුව විශාලයි ඍණ 3 කියලා. මේ විදිහට අපිට ඒක ලකුණු කරන්න පුළුවන්. එහෙනම් මේ පේපර් එක මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ අපි අලුත් පේපර් එකකින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.